ලංකාව වගේ රටවල්වල මේ රසිකත්වයේ තියෙන මොන වගේ තැනකද කියන්නේ අපි ඔබේ පසුගිය කාලේ නද්දකින් මේක බලද්දී අපි ඉදිරි අනාගතයේ තියෙන රසිකත්වයේ මොන වගේ තැනකට යයි කියලා හිතන්නේ. මෙහෙමනේ. දැන් අපි ගොඩක් ෆිල්ම් එක බලන්නේ රුපියල් 600ක් 800ක් තියෙන වින්දනයක් ලබන්නේ. ඒ ගින්දරි ඒකනේ දුවන් හේතුව. වින්දනයක් ලැබුවා. ඒ ගින්දරි චිත්‍රපටයේ මම සහ අධ්‍යක්ෂවරයා 100,000ක් උණුතන හෙව්වා. වින්දනයක් ලබන්නේ. අපි කරන්න ඕන ෆිල්ම් එකක් කරනවා නම් පවුලක් එක්ක ගිහිල්ලා හොඳට එකතු වෙලා මේ වින්දනයක් ලබලා මේ ෆිල්ම් එක බලලා ගෙදර එන්න. නැතු ඔළුව අමාරුව හදාගෙන ආපහු තව ඒක ඇතුළට ගිහින් තව ඔළුව අමාරුවක් හදාගෙන ගෙදර එන්න නෙමෙයි. ඉතින් වින්දනයක් ලබන චිත්‍රපටි කරන්න ඕන. මම නම් ඉන්නේ ඒ පැත්තෙමයි. ගීතමය දර්ශන තියෙන ලස්සන දර්ශන තල, ලස්සන රංගන ශිල්පීන්, ලස්සන ඇඳුම්. ප්‍රේක්ෂකයෝ ඒවට ආසයි ගොඩක් බලන්න. උදාහරණයක් වශයෙන් මගේ පවුදස්ස ෆිල්ම් එක රිලීස් වුණා. එක ලොකු ව්‍යාපාරයකින් මම අහුව මේ දර්ශන තලයේ කොහෙද තියෙන්නේ කියලා මං අහුවා. මං කිව්වා අහවල් තැන තියෙන්නේ කියලා. මුළු පවුලම ගිහිල්ලා එතනට ගිහිල්ලා නාලා තියෙනවා. කියන්නේ ඒ දර්ශන තලයේ දැකලා ඒ නාන්නාසයි කියලා එතනට ගියා. ගිහිල්ලා දවල්ට කාලේ රෙස්ටුරන්ට් එකේ ආපහු ගිහිල්ලා ගමේ. ඉතින් ඒ වගේ ඉන්නවා ඇස් දෙකට ප්‍රේක්ෂකන්ට ආසයි ලස්සන දේවල් වලට. රිදීතිරේ. ඒ වගේ ෆිල්ම්ස් වලට ආසයි. මිනිස්සු බලන්න හරි ආසයි. කුටු වලට නෙමෙයි ෆිල්ම් කරන්න ඕන. අපි කරන්න ඕන ප්‍රේක්ෂකයන්ට කුටු වලට ෆිල්ම් කළොත් හෝල් එකත් ඉවරයි. ප්‍රේක්ෂකවත් ඉවරයි. කුටුවත් ඉවරයි. ප්‍රොඩියුසර්ත් ඉවරයි. ඉතින් අපි ප්‍රේක්ෂකයන්ට ෆිල්ම් කරන්න ඕන. පුටු පෙරින ෆිල්ම් කරන්න ඕන. පුටු හිත් තියන්න නෙමෙයි. අපි කඩල ගොට්ටක් අතර ගත්තොත් ඒ කඩල ගොට්ට ෆිල්ම් එක බලන්න ඉවරනකොට ඉතුරු වෙලා තිබුණොත් ෆිල්ම් එක සස්සසු. කඩල ගොට්ට වේලාසෙන් ගාලා තිබුණොත් ෆිල්ම් එක ඉවරයි. හමදිස්සම ඒක තමයි ෆිල්ම් එක කියන්නේ.